polisi hal samano katil karna ayatul ada labinnya pasuka polis departemen itu ada labinnya jasa niyojja polis petiwaru sl tuna wetup tali pihitawan kian karena apa unggih lima tuhuna eva game siya ta hatliya di mana wani putta sanad damu dawal tala badena orangta galapan kian lima eva game polis pet turus anda awdanan di mana wak laba di mana eva game abisshami ke polis nildaringe katil rasya samando apita awdani umkarla tuhuna insa polisiya ta chodra karena polisiya ta banin lesi mukata polisiya besar janata awak ke kweda karena wa eva game polisiya auwe wesse temimin polis nildaring besar karya bar karena wa itu lah hebe unge wetup tau madui polis nildaringe awasyata sha unge pasukan tika laba di la ung ihat tenag tiyana mukata besar mukio polis poti wari kuke titam succan di manawati ini Pasku prahare pili bandara, bohong kanaga atau bim atau pain widya itu ada tak teh pili turak nih, mau kiamat ini menjadi prakarsya keranda. Kedua alut janadi pertiwara wasin teri pati men pasu masa dekat ketulat. Desiya ha, wideshiya samajikin hat dina, nama dina kuge atar pramane ke saman wita u komision sabha api pat kerana wa warrant teka kidri pat kerala. Pahediliwa ma komision sabha wata wagki ma poweran wa ona ma ayatane ke ona ma pudgale kugin prashna kota kisima tahanci kin torawa prakashan laba gani me balaya komision sabha wata ke warrant teka hara laba di mat komision sabha wasta api කිරීමෙන් සති 6ක් ඇතුළත ඒහ සමග එක්ව කටයුතු කිරීමට ස්කොට්ලන්ඩ් යාඩ් සහ FBI ඇතුළු විදේශ ඔත්තු සහ ආරක්ෂක ඒජන්සි සමග දේශීය ආරක්ෂක සහ බුද්ධිංශ වලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටවන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 72 සහ හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන්නටත් අපි පියවර ගන්නවා. ඒ වගේම අධිචෝදනා ලැබ සිටින පුද්ගලින් සම්බන්ධයෙන් කරුණු විභාග අගකර තීන්දු ලබා දීම සඳහා ස්ථිර මහාධිකරණයක් පිහිටවනු ලබනවා මේ සඳහා අවශ්‍ය වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටවීමට නීති සම්පාදනය කරන්නට අපි කටයුතු කරනවා මේ වෙනකොට දලු ලැබෙන ප්‍රමාණය තුනෙන් එකකට අඩු වෙලා තියෙනවා ආධාර වැඩසටහනක් නැත්නම් සබ්සිඩි එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ හේතුව නිසා තේ කර්මාන්සාලා විශාල ප්‍රමාණයක් වැහිලා ගිහිල්ලා තියෙනවා මේ ගොවින්ට පොහොර සහනාධාරයක් ලැබලා දෙන්න දෙක නැවත වගා කිරීම සඳහා සහනාධාරේ නැවත ඇති කරලා දෙන්න කියලා පුතුමාගෙන් ඉල්ලීමක් කරනවා සමන්ුපසේන මහත්මයල එහෙම කණ්ඩායම්ම ගෙනල්ලා අපි සාකච්ඡා කරා මම ගිහිල්ලා පළවෙනියටම ඒ සියලු පාර්ශව ගෙනල්ලා දවස් කීපයක්ම දීර්ඝ සාකච්ඡාවක් කරා එහිදී තමයි ප්‍රධාන වශයෙන්ම ඉල්ලීමක් ආවේ මේ තේ වලට පොහොර සහනාධාරය දෙන්න කියලා. මට වාර්තා කළා තියෙනවා ගිය මාසේ වෙනකොට විතරක් පොහොර මිටි 42418ක් ගිහිල්ලා තියෙනවා. තමා දැන් ඔබතුමා කිව්වා පාර්ශව කරුවන් රාශියක් එක්ක කතා කරා. කුණුන් ලෙස සාකච්ඡා කරා. තේ ව්‍යාපාරිකයෙකුගේ නමකුත් කිව්වා. ඔබතුමා එතුමාගෙන් මහන්ඩකු තේ නිෂ්පාදනයේ ඉහළ ගිහිල්ලා තියෙනවද පහළ ගිහිල්ලා තියෙනවද කියලා. ඔබතුමා එතුමාගෙන් මහන්ඩකු පොහොර සහනාධාරය වගා කරුවන්ට ලැබිලා තියෙනවද නැද්ද කියලා. ඒ වගේම එස්රට් එක අලුත් අපනායන කරුවන් බිහි කරන්නට මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව අර නම සඳහන් කරපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයගෙන්ම තොරතුරු අරගෙන මං හිතන්නේ ඔබතුමා එයාගෙන් විතරක් නෙවෙයි සමස්තයත් එක්ක කන්සල්ටේෂන් එකක් කරලා අත්ත වශයෙන් මේක මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන්න කියන එකයි මගේ යෝජනාව මම කිව්වේ මේ ඔබ මේ හේෂවන්තුමා තමයි නම කිව්වේ එතුමා එක්ක සාකච්ඡා කරා එතුමා දන්නවා අපි පෝර දෙය දෙන බව දැන් මං අහන්නේ මේ පෝර මිටි 42000 ගාන කොහාටද ගියේ අහලා කියන්නක මේ පෝර මිටි 42000 ගාන කඩවල වලට ගියේ නෑ මං ඒක වගකීමෙන් කියන මේවත් තේ කර්මාන්ත ශාලා හරහා තමයි මේවා ඒගොල්ල දැනුවත්ත තමයි බෙදුනේ හැබැයි මාසෙයි මේක වැඩපිළිල සම්පූර්ණ අවසාන වෙලා නැතුව ඇති හැබැයි තමුන්නාසෙලා කතා කරන්නේ ඉස්සෙල්ලා අපි මේකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා දීලා මේ වැඩපිළිල ක්‍රියාත්මක කළා දින මොකද පෝර හදන්නත් ගියා අපිට මාසෙකට වැඩි කාලයක් හැබැයි කොතනක හරි අඩුවක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව අස්සොයලා බලලා ලබා දෙන්න පුළුවන් තව 1000ක් අපි නිෂ්පාදනය කරගෙන මම දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා කවුරු රටේ ජනාධිපති වුණත් කවුරු රටේ මුදල් ලැබති වුණත් මේ ආණ්ඩුවකට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ කිය. කිසිම රජයකට රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විස්රාම් වැටුප් සමෘද්ධි ඇතුළු අනිකු සානාධාර රාජ්‍ය ණය සඳහා පොලී ගෙව්වට පස්සේ කිසිම ප්‍රාග්ධන වියදමක් දරන්න සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කවදාක්වත්. 2023 වර්ෂයේදී මුළු සියලුම ආදායම් බදු විතරක් නෙමෙයි ඔක්කොම ඒවා ට්‍රිලියන 3යි. පුනරාවර්තන වියදම් විතරක් ගත්තාම ට්‍රිලියන 4යි. ඉතින් පුනරාවර්තන වියදම 2023ෙත් දරන්න බෑ. මේක තමයි ඇත්ත. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.